කොහොමද යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට මේක මගේ පළවෙනි වීඩියෝ එක මම පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න හිතාගෙන ඉන්නේ බ්ලූ ගුරාමි ගැන නැත්නම් නිල් ගුරාමි ගැන මියාලා ගැන කියනවා නම් මියාලා සාමාන්‍යයෙන් ගොඩක් ලොකු වෙන්නේ නැහැ අඟල් 8ක් විතර තමා ලොකු වෙන උපරිම මියාල ඔයාලට කඩෙන් මිල දී ගන්නවා නම් රුපියල් 100කට වගේ ගන්න පුළුවන් මං ගත්ත ගාන තමයි කිව්වේ මගේ ළඟ දැන්ට 4 දෙනෙක් ඉන්නවා මම මියාව බ්‍රීඩ් කරන්න ඕන හින්දා තමයි මේ තනින් දාලා ඉන්නේ මියා කියන්න ඕනේ මියා පිරිමි සතෙක් ගෑනුයි පිරිමි සතෙක් හොයනවා නම් පිරිමි සතාගේ උඩවරල උල් ගෑනු සතාගේ වරල රවුම් මියාගේ ඔයාලට පේන ඇති උල්ලට තමයි තියෙන්නේ මේක දැන් මම ගෑනු සතා දාලා නැහැ මොකද මියා බ්‍රීඩ් කරනකොට දවස් 7ක් විතර තනි කරලා තිබ්බ විතරයි හොඳට මියාලගෙන් මීටලා පැටව ගන්න පුළුවන් වෙන්නේ මියා බිත්තර තමයි දාන්නේ ගෑනු සතා මියාලත් බ්‍රීඩ් කරන්නේ සාමාන්‍යයෙන් මේ බී වයිට් මාළුව බීටා කියන්නේ ආන් ඒ මාළුව වගේ තමයි මියා බ්‍රීඩ් කරන්නේ දැන්ට මම මියා සතියක් විතර වෙනකම් මේක දාලා තියෙනවා මම මියාලා බ්‍රීඩ් කරලා එයාලගේ පැටව ගන්න විදිය ගැන මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් මියා හදනකොට මියාලගේ පිරිමි සත්තු දෙන්නෙක් එක ළඟ දාලා තියන්න බෑ මොකද මේ දෙන්නා කොටා ගන්නවා ගෑනුයි පිරිමි සත්තුයි දෙන්නෙක් තියනවා ඒත් කොටා ගන්නවා මොකද මියාලගේ ටිකක් වෙන් කරලා තිබ්බොත් තමයි ගොඩක් හොඳ ටිකක් ලොකු ටැංකිය නම් දාලා තියන්න පුළුවන් මොකද ඒත් පිරිමි සතා ගෑනු සතාට කොටන්ඩ යනවා ඒ හැබැයි මාළුවන්ගේ මාළුව අනුව වෙනස් වෙයිද දන්න එක මන්න දා තියෙන මොකද මගේ මාළුව නම් කොටා ගත්තා මියා ඊට පස්සේ මියා බිත්තර මගින් තමයි ගොඩක් බෝ වෙන්නේ ගොඩාක් බිත්තර දානවා මම මියාගේ නෙමෙයි මියා වගේම වෙන පිරිමි සතෙකුගෙන් බිත්තර ඇරගෙන් තියෙනවා යාලගේ පැටවුණු මං ඔයාලට පෙන්නන්නම් මියා ගැන ওই ටික විතරයි කියන්න තියෙන්නේ මියාගේ ටෑන්ක් ස්ටෙප් ගැන කතා කරොත් එහෙම මියා ටිකක් අර නැචරල් ගතියට තමයි ගොඩක් ආйти ඕනම ගුරාමි වරියක එහෙම තමයි ආස කියන්නේ අර සාමාන්‍යයෙන් අර අපි හදනට එරි ආස නැචරල් ප්ලේස් එකට මම ඔයාලට බලාපොරොත්තු වෙන ඉස්සරහට ටෑන්ක් ස්ටෙප් ගැන එහෙම කියලා දෙන්න මේක මගේ පළවෙනි වීඩියෝ එක පුරාණ මේක යාළුවන්ට ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ්ස් කරන්න අනිවාර්යෙන් ওই ටික විතරයි මියා ගැන කියන්න තියෙන්නේ මියාගේ කෑම ගැන තව තියන් කියන්න ඕනේ අනිවාර්යෙන් මියා කෑම ගත්තොත් එහෙම මියා සාර්ව භක්ෂකයි ඒ කියන්නේ මියා කන මස් වලට ආසයි මස් වලට ගත්තොත් එහෙම ලොකු දේවල් කන්නේ මොන්ස්ටර් මාළු වගේ මියා කන්නේ කීටයෝ අන් ඒ වගේ දේවල් වලට මියා ගොඩක් ප්‍රිය කරනවා ඔයාලට පැලට්ස් වර්ග දෙන්න පුළුවන් මියාලට මියාලගේ ලොකු වීම ගත්තොත් උපරිම අඟල් 8ක් විතර ඊට වැඩිය ලොකු වෙන්නත් ඉඩ තියෙනවා මියාලගේ ටෑන්ක් එක ගැන කතා කරොත් එහෙම ටැංකිය නම් අඟල් 4ක් විතර තමයි මගේ මාළුව ලොකු ඉන්නා ඉන්නේ මියා මේ ටැංකිය නම් අඟල් මේ නේ අඩි 2.5ක් මේක ලොකු ටැංකියක් මියා බ්‍රීඩ් ගන්න නම් ඒ ගාන හොඳටම ඇති අඟල් 4 වගේ මාළු දෙන්නෙක් ඇති ගන්න එක හොඳයි මොකද මීට වඩා පොඩි වුණත් අනිවාර්යයෙන් මේ දෙනා කොටා ගන්න ගෑනු පිරිමි සත්තු වුණත් කොටා ගන්නවා ඔයාලට පුළුවන් නම් යාලා හදනකොට අඩි 2.5ක වගේ ටැංකියක් ගන්න ඊට වැඩිය ලොකු වුණොත් ඔයාලට ගෑනු සත්තුයි පිරිමි සත්තුයි දාලා නංග අඩි 4ක් විතර ලොකු වුණොත් ගොඩාක් හොඳයි මොකද මෙයාලා නැත්තම් කොටා ගන්නවා පේන ඇති මෙයාගේ චුට්ටක් මෙතන පැල්ලමක් තියෙනවා කොටාගෙන ওই ටික විතරයි කියන් තියනේ මම මේ
හෙට ඔයාලට මාළුවෙක් ගැන වීඩියෝ එකක් තව කරන්න හිතාගෙන ඉන්නවා. හෙට මාළුවෙක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ රටේ තත්ත්වෙත් එක්ක කඩවල් දැන් වහලා තියෙන්නේ. ඒ හින්දා බලමු හෙට මං ගේන මාළුවා ගැන දැන් කියන්නේ. හෙට හදිසියේවත් මං ගෙනාවොත් එහෙම ඔයාලට අනිවාර්ය වීඩියෝ එකක් දාන්නම්. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා like එකක් දාලා යාළුවන්ට share කරන්න. එහෙනම් ආයෙත් set වෙමු.